ගරු අරිහතුන් වහන්සේ මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. චචක්කේ මනට ධම්ම පටිච්ච වෙලා ඒක අර චක්‍රයේ සිදුවීම හය ආකාරය ටිකක් මනට මනම ධම්ම වෙන්නේ. ඔව්. මනාච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං තින්නම් සංගති පස්සෝ සම්පස්සජා වේදනා වේදනා පච්චාතන්න. ඊට පස්සේ ඒකම තමයි මුල් එක විතරයි වෙනස් වෙන්නේ. මනාච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන. ඉතින් ඊට පස්සේ හැම එකයි. තින්නම් සංගති පස්සෝ වෙනවා, සම්පස්සජා වේදනා වෙනවා, වේදනා පච්චා තණ්හා, වේදනා අනුව ප්‍රිය වේ සුඛ වේදනා, දුක් වේදනා, අදුක්ඛම වේදනා ඇති වෙනවා, සුඛ වේදනාවට තණ්හා ඇති වෙනවා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා සම්භවಂತಿ සමුදේ උපදීනෝ. එතකොට ඒ මනටම මන මන එක්කම මනෙම ධම්මත් එක්ක පටිච්ච වෙන්නේ එතන. එතන පොඩක් අර දීගංවා කියන මනසේ තැන්පත් කරගත්ත අතීත සියලු කැමැතිදී. තේරුණාද? කාම විතක්ක විචාර කරලා, එක්ක ව්‍යාපාද විතක්ක විචාර කරලා, එක්ක විහිංසා විතක්ක විචාර කරලා මනාච පටිච්ච ධම්මේ වෙනවා. එහෙමයි වෙන්නේ. දැන් ඇහෙන් දැක්ක රූපේට අර ඒකටත් අර විතක්ක විචාර කරන්න පුළුවන්. නමුත් අර මනාජ මනසේ දැන් මේ ඇහෙන් දැක්ක කණෙන් ඇහුව දෙයක් නෙමේ, අතීතයේ අහලා තමන් මනසේ තැන්පත් කරපු දෙයක් ගත්ත දෙයක්. හරි ස්වාමීන් වහන්ස, දැන් චක්කුං අනත්තා කියලා අපි ගන්නවානේ. එතකොට අනත්තා කියනකොට එතන ඇසේ විපරිණාමයේම ඇසේ විපරිණාමය ඇසේම විපරිණාමය තමයි. උපාදෝපි වයෝපි පඤ්ඤායත. ඇහැ රූපයක් දැක්ක හැටියේ ওই රූපය ඇහි නවතිනවද? නෑනේ. උපා ඒක වයෝපි. ඒක එවලෙම වැය වෙනවා. ඒකම තමයි චක්‍ර හයට අපි යන්නේ නේ. ඒකම තමයි හයට යන්නේ. එතකොට ස්වාමීන් වහන්ස සත්බොජ්ජංගයේදී දැන් මෙතන ඉන්ද්‍රිය බලගෙන වෙන්නේ අපේ මන ඇතුළෙම තියෙනවද ඉන්ද්‍රිය බල ටික? සියලු දේ ඔය මනෝමය කාය තුල ඔය සියලු බල ගන්න ඉන්ද්‍රියන් තියෙනවා. සියලු මිනිසුන්ගෙත් තියෙනවා. සියලු මිනිසුන්ගෙ නෙමේ, කුරාගුම්වියගෙත් තියෙනවා. ප්‍රේතයාගේ භූතයාගෙත් තියෙනවා. තිරිසන් අපායේ ඉන්න තිරිසන් සතාගෙත් තියෙනවා. නිරේයින් ඒත් තියෙනවා යටපත් වෙලා. එතකොට තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෝහ හුඟ වෙලාවට මට උනා තේරෙනවා මම මේක මෝහය කියන එක. එතකොට ඒක නැති කරගන්නත් එවෙලෙම කමකට. මෝහය කියන එකේ තේරුම මේ අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් තේරුම් නොගැනීම. අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් තේරුම් ගත්තන මෝහය නැති වෙනවා. නිබ්බිදාය විරාගය නිරෝධය පටිනිසග්ග වෙනවා. එතකොට මේ යමක් නිච්චසේ සුඛසේ අත්ථසේ ගත්තොත් මෝහය. යමක් මේ විපරිණාමය වෙන මේ කැමැතිසේ පවත්තන්න බැරි දේ නිච්චසේ ගන්නවා. මේ දුකටපත් වෙන දේ සුඛසේ ගන්නවා. මේ විපරිණාමයටපත් වෙන විපරිණාමයටපත් වෙන දේ මම කොට අත්ථසේ ගන්නවා. ඒක තමයි මෝහය. එතකොට ඒවා ගන්න මෝහය වැඩි වෙනවා. මොට්ට වෙනවා, මෝල් වෙනවා, මෝඩයා වෙනවා, අඥානයා වෙනවා. අනිත් එක ස්වාමීන් වහන්සේ, දැන් සතර කමඨහන්වලද නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව කියනවනේ. දැන් අපි නිවැරදිව කියන වචනයෙන් කියන්නේ නිවැරදිව කියන වචෙන් දැන් ඔය දැන් ඔය මේ හුස්ම ගැනීම පිටකිරීමත් ආනපාන කියලා ගන්නවනේ, ඒක වැරදි. දැන් අපි ගන්න නිවැරදිව ගන්නවා නම් ගන්න ඕන මේ සතර කමඨහන් ආනපාන කරන්න. අර මහා රාහුලෝවාද සූත්‍රයේ තියෙන හැටියට සතර කමඨහන් වඩන්න ඕන. එතකොට ප්‍රායෝගිකව කියන්නේ එතන එවෙලෙම කරන්න කියන එක. ඒ මෙතන දැන් මේ මහා සතරාටිපට්ඨාන සූත්‍රයේ කිව්වා එත්ත උපජ්ජමානා උපදින තැනදිම නිවේශමානා නිවේශ මේ නොකර නිරෝධි නිරුද්ධාන්ති කරන්න ඕන. පහී යන්ති කරන්න ඕන. නිර්වාණසන්නසන්න